Kami Sita Ate. බොහොම සුන්දර කතාබහ කියදුනා. අපි කතාවේ නිමාව සටහන් කරන්න කිට්ටු වෙන මොහොතේ මට ඔබෙන් අහන්න හිතුණා මේ මොහොතේ ඔබට ස්තුති කරන්න කෙනෙක් ඇති. ඒ කියන්නේ මේ ආපු ගමනේදී ඔබ කිව්වා මුලින්දම කිව්වා ඔබ කොයි විදිහටද මෙතෙන්ට ආවේ කියලා. ඒ ආපු ගමනේදී ඔබට ස්තුති කරන්න බොහෝ දෙනෙක් ඇති. ඒ අතරින් ඔබට අනිවාර්යයෙන්ම මතක් කළ හැකි නම් තියනවා වෙන්න පුළුවන්. නැත්තම් ඒ ගැන පොඩ්ඩක් මතක් කරනවා නම් ස්තුති කරනවා නම් මම හිතන්නේ ස්තුතිය බොහොම දිග නම් පොඩක් මතක් වෙනවා. නමුත් මම සුක්කල යුතුමයි අනිවාර්යෙන්ම. පළමුවෙන්ම මට මගේ මේ ජීවිතය ලබා දුන්න මම බොහොම සන්තෝෂයෙන් ජීවත් වෙනවා. මගේ අම්මටයි තාත්තටයි ස්තුති කරනවා. ඒ වගේම මට මේ හැකියාව දුන්න මගේ තාත්තට මම ස්තුති කරනවා. මම වඳිනවා. මම මගේ පුළුවන් උපරිමයෙන්ම මම මේ ස්තුතිය මගේ තාත්තට දෙනවා. මොකද මම මුලින්ම කිව්වා මම කියන මේ හැම දෙයක්ම මේ හැකියාව මට ලැබුණේ මගේ තාත්තගෙන් කියන එක. ඒත් එක්කම මගේ දයාබර ස්වාමියා ප්‍රශාන්ත් මට මේ දෙන හයියට ශක්තියට මම ස්තුති කරනවා. මගේ ඉතිපස්සේ දෙවැන්ත ශක්තියක් වෙලා ඉන්න. ඒ වගේම තමයි සඳස පිටුවට මම කවියක් ලියනවා නම් ඒ සම්පූර්ණ ගෞරවය මම සඳසට මෙවිලා කියන දෙනවා. සඳසත් එක්ක සඳසට කලින් මට නේත්‍රක හමුනේ. මගේ නේත්‍රකට ස්තුති. ඒත් එක්කම සඳසත් එක්ක මට හමුනෝ ගයාබරෙහි බොහොම සුන්දරෙහි බොහොම මනුස්සකම පිරුණෙහි ධම්මිකේ ගොඩවත්ත සහෝදරයා ධර්මසිරි විරක්කොඩි කිවිදුන් මම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. මොකද දෙවන්ත මෙහෙවරක් කරනවා සඳස ඇතුලේ. ඇත්තටම මේ කවිය පිළිබඳව ඉගෙනවීම කටයුතු බොහොම කැපවීමෙන් බොහොම උනන්දුවෙන් සහ බොහොම සාර්ථක විදිහට කරගෙන කරනවා මේ වෙනකොට ධර්මසිරි ඉරක්කොඩි කිවිදුන්. එතුමාගෙන් මම ඉගෙන ගන්නවා. මම එතුමාගේ ගෝලයෙක්. ඇත්තටම මේ ඒ නිසා ගෝලයෙක් හැටියට ගුරුවරයාට දක්වන ගෞරවයත් එක්කම ඒ මනුස්සකම් පිරිච්ච මනුස්සකමටත් මම ගෞරව කරනවා. ඒත් එක්කම සඳසින් අඳුරගත්ත දිනේෂ්. ඇත්තටම දිනේෂ් ගැන මතක් කරන්න පොඩි මොහොතක් ගත්තට කමන්නේ නැහැ. දිනේෂ් කියන්නේ බොහොම හොඳ නිර්මාණකරුවෙක්. මම හිතත්ත පුංචි වයසක ඉන්න හොඳ අනාගතයක් තියෙන දිනේෂ් තරංග සප්පුණි එතකොට කිෂාන් මල්ලි ඔය වගේ මතක් වෙන අය. ඊට පස්සේ පත්ම නැන්ද ඇත්තටම අපිට හරියට පිළිදෙන ආදරණීය අනුශක්ක ලැබෙන ශක්තිය බොහොම අගය කරන්න ඕනේ. ඇත්තටම හැකියාව නඳුනගෙන දිරිමත් කරන කෙනෙක් හැමෝම ඔය වගේ නම් පෙළක් මතක් වෙනවා. එතකොට ඒත් එක්කම මේ දෙවැන්ත ගමන අරගෙන යන මේ දෙවැන්ත ගමන මේ සියලුම දෙනා එකතු කරගෙන බොහොම දිගු ගමනකට අඩිතාලම සකසා දුන්නා. ඒ හේමදාස මාස්ටර් කියලා කියනවා. එතුමා බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. එතුමා නිසයි අප මේ එකතු වෙලා ඉන්නේ. අපි යමක් උපහා ගන්න, ඉගෙන ගන්න, දැනගන්නේ මේ ආදි වශයෙන් සඳසේ සියලුම දෙනාට සඳස පවුලේ මං දැනෙ මට සමහර විට නම් අමතක වෙන්නට ඇති. පවුලක් ඇතුලේ එක සමාජිකයෙක් අමතක වුණාය කියලා මං හිතන්නේ තරහක් අමනාපකමක් කියලා. එහෙම නෑ. ඔබ මුලින් කිව්වනේ. ඔව් මුලින්ම කිව්වනේ ලොකු සම්බන්ධතාවයක් බැඳියාවක් තියනවා කියලා මේ සමාජිකයෙක් නේ. ඔව්. ඉතින් ඔය වගේ තමයි කවියක් මම ලියන කවියක්. ඔව්. මම ලියන කවියක් කියවන මනාපය පළ කරන ඒකට ප්‍රතිචාර දක්වන හොඳ නරක දෙකම කියන හැම දිනටම මම ස්තුති කරනවා. හොඳ වගේම නරක මම පැහැදිලිවම කියනවා. හොඳටත් වඩා නරකක් අඩුපාඩුවක් දැක්කොත් තියෙනවා නම් ඒක ඉදිරි ගමනට බොහොම වැදගත්ම දෙයක් වෙනවා. ඊටඟ නිර්මාණය බොහොම සාර්ථකව කරන්න අනිවාර්යයෙන්ම ස්තුති කරනවා. සංජීව නිදහනායක විදියට අපි ස්තුතිවන්ත වෙන අතරෙම අද දවසේ කවි සිතක් කද්දර වැඩසටහන ගැනීම සඳහා දායකත්වයේ සපයූ හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනි සම්බන්ධීකරණ කටයුතු සම්බන්ධයෙන් දායකත්වයේ සපයූ අනුෂා නිලන්තිකා කිවිඳිය සමගේ නයනේත්‍රී කපුරුසිංහ කිවිඳිය ඒ වගේම උපදේශ ආදීක්ෂණය ලබා දුන් හේමදාස ලියනගේ කිවිඳුන්ට අපි ස්තුතිවන්ත වෙනවා. යලිත් මෙවැනිම සොඳුරු වූ කවි හිතක් ළඟ සෙනෙහසින් කතා කරන්න යලිත් දවසක අපි එන බලාපොරොත්තු ප්‍රාර්ථනාව සමගින් අදට සමු ගන්නවා. ඔබට වාසනාවන්ත හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. මම නිරංජලියනගේ.
සිරසා නමාමි. සපිරි පෙරුමන් බෙලෙන් කප් භව නැනින් අනුදැන සසර ගිනිගත් අසාර වූකය රැගෙන සපැමිණි අතිර ගමනක අරුම දැනගත් සාලවන සත් පියුම් මත සිරේ පාතැබුණි සිහ නදින් තෙදවත් සසර මඩ ගොහෝරුවේ නොඇලි පිපුණි සිය පත කුමරු සිදුහත් සයුරු දිය බිඳු ලෙසට සමවන සසර බැඳි අව සාන වරපට සියලු බැමිහෙර යළිදු නොයනා ලෙසින් පියවර තැබිණි ගමනට පවුරු බිඳදා විරිය වඩවා නැනස විහිදිය සත්‍ය දකිනට පසක් විය චතු හරිය සත්‍යය මැදින් පිළිවෙත මතින් මුනිදුට බලා අඳුරේ වෙලි කිමි දෙන සත්වයන් තන් හාදියේ බැස මහා කරුණා වෙන්නමා සද වදාලේ මන රම් දහම් මැස නසා කෙලෙසුන් වඩා විදසුන් පිණිස ලැබ ගනු නිරාමිස තොස මහාදම් කඳ අසල දෙව් බඹු මිනිස් පිරිවර විය එකත් පස අහස ගුගුරා පොළොව දෙදරා අඹර සුසුමින් සකම්පිත කළ මල්ල රජ උප වත්තනේ සිට සාදු නද ඇස කඳුළු එක් කළ තිලොවටම තිලකය තිලෝ ගුරු දිවියේ අනියත බව පසක් කළ ලොවට ආලෝකය ඉතිරි කර අනේ නිවුනා බුදු පහන් සිල කවි සිත අත්දැකීම.